මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන කියනකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නව පනතකින් කරන්න ඕන ඒ පනත ගෙනීමේදී ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සහයෝගය ලැබෙයි කියලා හිතනවා අපි මොකද විශ්‍රාම වැටුපක් ලැබීමට සාමාන්‍ය හිමිකම් ලැබෙන්නේ අවුරුදු 10ක්වත් සේවය කරොත් තමයි රජයේ සේවකින්ට ඇතුළු හැමෝටම වගේ ඒ අනුව අපි හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුපක් ලැබීමට නම් අවුරුදු 5 ප්‍රමාණවත් නැහැ අවුරුදු 10ක්වත් මේවා කරන්න ඕන කියලා ඒ වගේම ඔබ කිව්වා අවුරුදු 140ක් ඉන්නේ නව මන්ත්‍රීවරු කියලා අපේ ආණ්ඩු පක්ෂයේ. ඉතින් අපි ලොකු විශ්වාසයක් තියෙන මේ මන්ත්‍රීවරුන්ට වැඩියම අපුඩි ගැව්ෙත් මේ මන්ත්‍රීවරු. උන්ට අනිවාර්යයෙන්ම ලබන පාරත් පාර්ලිමේන්තුවට ඇහිලා අවුරුදු 10 සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. උන් දැම්ම විශ්‍රාමයන් අවශ්‍ය නැහැ. අපි වගේ වයසත් නැහැ. තරුණ කට්ටිය ඉන්නේ. ඉතින් ඒක නිසා උන්ට තව කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කරන්න ලැබෙයි කියලා උහුනුත් අපිත් බලාපොරොත්තු වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඒ 140ටත් අනිවාර්යයෙන්ම අවුරුදු 10කට වැඩිය මහජන සේවය කරන්න හැකියාව ලැබේවයි කියලා. ඒ නිසා උන්ට ඒ ගැන කිසිම බියක් සැකක් නැති හන්ද තමයි ඔහු මේ යෝජනාව බොහොම අගය කිරීමකින් අපුඩි ගැහුවේ. ඉතින් මේක ඇත්තටම මම ගෞරවය දෙන්න ඕන මේ යෝජනාව ආවෙත් අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් තමයි මට මේ යෝජනාව ඉදිරිපත් කරේ. ඒක නිසා ඒ ගැන බියක් සැකක් ඇති වෙන්න ඕනේ නැහැ. සංසල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30 රුපියල් 16 ක ඉතිරියක්.